දැන් උඹලා කියපල්ල බලන්න මුස්ලිම් ෆිලොසොෆි එකයි බුද්දිස් ෆිලොසොෆි එකයි දෙකක් වෙන්නේ කොහොමද කියලා. දැන් සිරිපාදේ යද්දී සමහරු හැටන් පාරෙන් එනෝ. සමහරු කුරුවිට පාරෙන් එනෝ. හැබැයි මොන පාරෙන් ආවත් අපි ඔක්කොම උඩමළුවේදී එකට හම්බ වෙනෝ. ලෝකාධිපති වූ අල්ලාට ස්තුති ප්‍රශංසා වේවා. මහා ත්‍යාගවන්ත වූද විනිශ්චය දිනේ අධිපතිවරයාණන් වූද ඔබට පමණක් අපි වන්දනා කරමු. අපේ ස්වාමීන් වහන්සේලා දෙන්නා නරක දහපව් පැවිදි වුණා නම් ඔය විදිහට මිත්‍යා දෘෂ්ටි කියවනවට වඩා අපි හාමුදුරනේ දන්නේ නැති කුරාණයකුයි දන්නේ නැති බයිබලයකුයි කියන්න යන්න එපා. ඒ බයිබලයේ කියන්නේ කුරාණයේ කියන්නේ ඒ පින්වතුන්ගේ ආගමික වටිනා ග්‍රන්ථ. ඒ අය කැමතිත් නැහැ වෙනත් ආගමක් එක්ක ඒවා සංසන්දනය කරනවට. අපි හාමුදුරනේ ඔය හැම ඉගැන්වීමකට වඩා බුදුදහමේ තියෙන ඉගැන්වීම පොඩ්ඩක් කියවලා බලන්න ඉගෙන ගන්න. එතකොට අපේ ස්වාමීන් වහන්සේලාට තේරෙවි කුරාණය බයිබලයේ කියන ඒ පින්වතුන්ගේ සුද්ධ වූ ග්‍රන්ථත් එක්ක ත්‍රිපිටක බුද්ධ වචනය සමාන කරන්න බෑ කියලා. මේ ලෝකේ ඕනෑම ආගමක් දර්ශනයක් බොහෝ කාලයක් තියෙන සමාජයට ඒක හිතකරනම් විතරයි. සමාජයට හිතකර නැති ආගම් ටික කාලෙකින්ම ලෝකෙන් අතුගෑවිලා යනවා. බුදුදහම කියන්නේ අපේ හාමුදුරනේ ආගමක් නෙමෙයිනේ. ඔබ වහන්සේ ඔය වගේ විකාර කියවලා නිකන් ආගමික ප්‍රශ්නයක් නිර්මාණය කරන්න යන්න එපා. ටික දිනෙකගේ හිත සතුට කරන්න කිහිල්ලා ඔබ වහන්සේලා ඔය වගේ වටිනා උතුම් දහමක් කෙලසන්න හදන්නත් එපා. කරුණා කරලා අපේ ස්වාමීන් වහන්සේලා දෙදෙනා වහන්සේ පොඩ්ඩක් ධර්ම විනය ඉගෙන ගන්න. එතකොට හම්බ වේවි ඒ ආගම්වල උගන්වන සර්වබලධාරී දෙවියන් වහන්සේට එහා ගිය අපූරු හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. දැන් බලන්න ඔබ වහන්සේලා මුස්ලිම් ආගමේ ඉගැන්වීම එක්කනේ කතා කරන්නේ. මුස්ලිම් ඇත්තෝ තමන්ගේ ජීවිතයේ කවුණු පහක් අනුව තමයි ගොඩනගාගන්නේ. එතනදී වෙනත් කිසිම සත්‍ය දෙවි කෙනෙක් නැහැ. අල්ලා පමණයි දෙවියන් වහන්සේ. මොහොමඩ් තමයි ඒ දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවා දිවසිවරයා කියලා ඒ කට්ටියගේ එක ඉගැන්වීමක් තියෙනවා. ජීවිතයේ ගොඩනංවන එක කාරණාවක්. ඒ වගේම ඒ කට්ටිය දවසකට පස්වතාවක් යාඥා කරනවා ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන්. දැන් ඔබ වහන්සේලා කියන විදිහට ස්වභාව ධර්මේ නම් ඒ ඔය කියන දෙවියන් වහන්සේ ඒ කට්ටියට කොට වන්දනා කරන්නේ. අපේ හාමුදුරනේ ඒ කට්ටියගේ තුන්වැනි එක තමයි සෑම කෙනෙක්ම අවස්සයට දෙන්න ඕනේ. සියල්ලම ලැබෙන්නේ අල්ලාහකින්. නමුත් තමන්ගේ ඇස්වල පෙනීම් කන්වල හෙයින් ඒව ලැබෙන්නේ කර්මයෙන්. කර්මය කියන්නේ චේතනාවේ විපාකය. අපේ සමින්හාස චේතනාවට කර්මය කියලා කියන්නේ. එතකොට බලසම්පන්න චේතනාවට ලැබෙන විපාකය නිසා ඇස්වල පෙනීම් කන්වල හෙයින් ආදී ලැබෙන ඔය නාම රූප හැදෙනවා. ඔබ වහන්සේලා පොඩ්ඩක් නාම රූප ධර්ම ගැන ඉගෙන ගන්න. ඒ වගේම ඒ අයගේ හතරවෙනි එක බලන්න. සාමාන්‍ය උපවාසයන්ට වඩා වැඩියෙන් කරන්න ඕන. රාමසාං උත්සවය උපවාස කරන්න ඕන ඒ කටික ඉගැන්වීම. ඒ වගේම හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේ එක පාරක් හරි මැකෑවලට වන්දනා කරන්න යන්න ඕනේ. මේ තමයි මුස්ලිම් ජීවිතයේ හැඩගස්වන ඉගැන්වීම් පහ. අපේ හාමුදුරුවනේ සම්මාදිට්ඨියත් එක්ක කොහොමද ඒක සම්බන්ධ කරන්නේ? සම්මා සංකප්පයත් එක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක කොහොමද ඒක සම්බන්ධ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ශාසනවල විතරයි මඟපල් ලැබෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැති ආගම්වල මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ නැහැ. බුදුදහමේ දුක කියලා උගන්වන්නේ පංචපාදානස්කන්ධය ඔබ වහන්සේලා වගේ චීවරයේ දරාගෙන ඉන්නේ මිත්‍යා දෘෂ්ටික අහිතුවට ඒක සැපට විරුද්ධ දුක කියලා නෑ. මේක පංචපාදානස්කන්ධය. ඒකනයි කියන්නේ අපේ හාමුදුරුවනේ ඒ ආගම් බුදුදහමත් එක්ක සංසන්දනය කරන්න ගිහිල්ලා ධර්ම විකෘතියෙන් ගොඩක් බිහි කරලා අර 1993 දී
භක්ටියාර් සැරියුත් මහරහතන් වහන්සේගේ උපංගම වුණු නාලන්දා විශ්වවිද්‍යාලෙ පිහිටවල තිබ්බ භූමියට ඇවිල්ල ඒක විනාශ කළ දැම්මේ. ඒ වගේ මේ වටිනා උතුම් සිල් සද්ධර්මය ලොවෙන් තුරන් කරන එකේ කොටස්කරු වෙන්න යන්නත් එපා. ඔබ වහන්සේලා නැවත පැවිදි වෙනවා නම් ඒක ශාසනයට විශාල උපකාරයක් වේවි. ඔබ වහන්සේලා ඔය කතා කරන කුරාණය කියවල ඉන්න, ඔබ වහන්සේලා බයිබලයේ කියවල ඉන්න, භගවත් ගීතාව කියවල ඉන්න, ත්‍රිපිටකය කියවල ඉන්න. ත්‍රිපිටකය විතරක් නෙමෙයි බුදුදහමින් බිඳී ගිය අනිකුත් සමයාන්තර ඥානයන් ඒවා කියවල ඉන්න. ඒවාගේම අනිකුත්තේ මහායානික ග්‍රන්ථ ඒවත් කියවන්න. එතකොට ඉතාම නිරවුල් පිරිසිදු අවබෝධයක් ඇතිවේවි. ඒ අවබෝධයත් එක්ක ඒවා කිසි දෙයක් ඔබ වහන්සේලා දේශනා කරන්න යන්න නැතුව, ඒවත් එක්ක සංසන්දනය කරන්න යන්නේ නැතුව, ත්‍රිපිටක බුද්ධ වචනේ විතරක් ඔබ වහන්සේලාගේ මුවින් කියා කරන්න කියන්න. අපි ස්වාමීන් වහන්ස ඔය හැමදේම කියවල සියල්ලම දන්නව, ඔබ වහන්සේලා කියනකොටම අපි දන්නවා මේ කියවලත් නැතුවයි මේ දේ කියන්නේ කියලා. දන්නේත් නැතුව ස්වාමීන් වහන්සේ දැනගන්න, දැනගෙන බුද්ධ වචනේ විතරක්ම කියන්න. බුද්ධ වචනයට සමාන කරන්න පුළුවන් තවත් වචනයක් මේ තුන් ලෝකෙ කිසිම තැනකින් ඔබ වහන්සේලාට හම්බ වෙන්නේ නැති වේවි. ඔබ වහන්සේලා ඔය දරණ අල්හත් දජේටත් ණයකාරයෝ වෙනවා. ඒ නිසා ධර්ම විකෘතීන් නොකර ඉන්න අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි.